ಪಾಲಿ ಬಸಿನ್ ತಿಬೂ ತ್ರಿಪಿಟಕ ಧರ್ಮೀಯ ಲಕ್ತಿವ ಸಿಂಹಲ ಜನತಾವಗೆ ಮೌಬಸಿನ್ ಪೆಹದಿಲಿ ಕರದೀಮೆ ಅವಶ್ಯತಾವ ಮತ ಬಾನಗ ಪರಂಪರಾ ವಿಸಿನ್ ಸುರಕಿವ ಪವತ್ವಾಗಿನ ಆ ತ್ರಿಪಿಟಕ ಅರ್ಥ ವಿವರಣ ಕ್ರಮ ಮಿಹಿಂದು ಮಹಾರಾತನ್ ವಹನ್ಸೇಗೆನ್ ಇಗನಗತ್ ಸಿಂಹಲ ಭಿಕ್ಷೂನ್ ವಹನ್ಸೇಲಾ ಧರ್ಮೇ ಗೆಟಲು ತೆನ್ ಹೆಲಬಸಿನ್ ವಿವರಣೆ ಕಲ ಅತರ ಇವಾ ಹೆಲ ಅಟುವಾ ಹೆವತ್ ಸಿಂಹಲ ಅಟ್ಟ ಕಥಾ ನಮಿನ್ ಹೆದಿನ್ವಿಯ ಅಟುವಾ ಯನು ಮೌಲಿಕ ಬುದ್ಧ ವಚನೆಯ ನೊವೇ ಹೆಲ ಅಟುವಾವೇ ಮೌಲಿಕ ಅರಮುಣವೂಯೇ ತ್ರಿಪಿಟಕ ಧರ್ಮೇ ಅತಿ ತೇರುಂ ಗಣೀಮಟ ಅಪಹಸು ವಚನ ಸಹ ಪಿಲಧಾಮೇ ಅತುಲತ್ ಗೆಂಬುರು ಧರ್ಮ ಕಾರಣ ಸರಳವ ತೇರುಂ ಕರದಿ ಅವಶ್ಯ ತೆನ್ವಲದಿ ವಿಸ್ತರ ಸಪೆಯಾದೀಮ ಪಮಣಿ ಈ ಸಂದಹ ಎಕಲ ಲಕ್ತಿವ ಸಿದುವು ಬಹು ಸಿದುವೀನ್ ಗೆಮಿ ಕಥಾಂದ್ರ ಗೆಮಿ ಕೇಮನ್ ಹೆಲ ಎದುಂ ವೆನಿ ಬಹುದೇ ಯುದಾಗತ್ನಿಸ ಇವಾ ಬಣಕಥಾ ನಮಿನ್ ಸಿಂಹಲ ಜನಯಾತ್ ಅತರ ಪ್ರಚಲಿತವಿಯ ಭಾರತೀಯ ಸಿಟ ಲಕ್ತಿವಟ ವೆಡಮಕಲ ಬುದ್ಧ ಘೋಷಹಿಮಿ ಹೆಲಬಸಿನ್ ರಚನಾಕೃತಿಬು ಅಟುವಾ ಗ್ರಂಥವಲ ಎತೆಂ ತೆನ್ ಕಿಟಿಕ್ರಮಿನ್ ಎತೆಂ ತೆನ್ ವಲಟ ವಿಸ್ತರಾರ್ಥ ಯೋದಮಿನ್ ಇತಾ ವಿಧಿಮತ್ ಅಂದಮಿನ್ ಪಾಲಿ ಬಸಟ ಪರಿವರ್ತನೆ ಕಲಹ ಕಲ ಆಸಿಯಾನು ಕಲಾಪೇ ತುಲ ಜಾತ್ಯಂತರ ಭಾಷಾವಕ್ಕು ಪ್ಯವತಿ ಪಾಲಿ ಬಸಟ ಪರಿವರ್ತನೆ ಕರಣ ಲದ ಮಿಮ ಅಟುವಾ ಗ್ರಂಥ ಇದಾ ಸೀಗ್ರಹೇನ್ ಲೋವಪುರ ಬೊದುನ್ವನ್ ಅತರ ಜನಪ್ರಿಯವಿಯ ನಿಸಿ ಸಂರಕ್ಷಣೆಯ ಖೋ ಪಿಟಪತ್ ಕಿರಿಮಕ್ ಹೋ ನೋವು ಹೆಲ ಬಸಿನ್ ಲಿಯು ಮೌಲಿಕ ಅಟುವಾ ಗ್ರಂಥ ಸಿಯಲ್ಲ ಲಕ್ತಿವೆನ್ ಅತುರುದಾನ್ ವಗಿಯೇಯ ಬುದ್ಧಘೋಷ ಹಿಮಿಯನ್ ಪಾಲಿಯಟ ನಗು ಅಟುವಾ ಗ್ರಂಥ ಸಿಯಲ್ಲ ಸೇವಸ್ ಗಣನಾವಕ್ ಪುರಾವಟ ರಕಗಿನ ಆವೇ ಅಪಗೆ ಹೆಲ ಯತಿವರಯಾನನ್ ವಹನ್ಸೇಲಾಯ ಎದಕ್ ಪುಸ್ಕುಲ ಪತ್ತಿರು ಮತ ಸಟಹನ್ವತಿಬು ಅಟುವಾ ಗ್ರಂಥ ಮುದ್ರಣೆ ಕೊಟ ಸಂರಕ್ಷಣೆ ಕಿರೀಮಟ ಸೈಮನ್ ಅಲೆಕ್ಸಾಂಡರ್ ಹೇವಾವಿತಾರಣ ಮಹತಾ ಪುರೋಗಾಮಿವಿಯ ಮೆದನ್ ಸಿಟ ಒಬವೆದಗಿನೇನ್ನೆ ಉತುಮ್ ಸಂಬುದು ಸದಾಂ ಪದ ಸರಳವ ವಟಹಾಗತ ಹೆಕಿಯಾಯುರಿನ್ ರಚನಾ ಕೊಟ ಅಟುವಾಚಾರ್ಯನ್ ವಹನ್ಸೇಲಾ ವಿಸಿನ್ ಅಪಟ ದಾಯಾದ ಕರಣಲದ ಅಟುವಾ ಗ್ರಂಥಯನ್ಹಿ ಸಹ ಅನಿಕುತ್ ಪೆರಣಿ ಬೌದ್ಧ ಪುತಪತೇ ಸನಹನ್ ಅಪೇ ಪೆರಣಿ ಬನ ಕಥಾಂದರೈ ನಮೋ ಬುದ್ಧಾಯ අපේ වැඩසටහන අද නරඹන අපේ වැඩිහිටියන්ට මතකද ඔබේ පුංචි කාලේ ටිකක් හිතලා බලන්න අපි පුංචි කාලේ කතන්දර අහනවා අම්මලා තාත්තලා කතා කියලා දෙනවා ඉස්කෝලේ අපේ ගුරුවරු අපිට කතා කියලා දෙනවා බොහෝ වෙලාවට ඔය කතන්දරයක් අහන වෙලාවට හිතට යම් ප්‍රබෝධයක් සතුටක් එනවා හැබැයි සමහර වෙලාවට අපිට නිින්ද යන්නත් ආත්තම්මලා අපේ සීයලා කතන්දර තමයි කියලා දුන්නේ එහෙනම් අපට තේරෙනවා මේ කතා අහනකොට කාමච්ඡන්දේ වැඩෙන ස්වභාවයක් තියෙනවා නීවරණ පෝෂණය වෙන ස්වභාවයක් තියෙනවා ඒ කතා අහද්දි නීවරණ පෝෂණය වෙනවා කියලා අපිට කවුරුත් කියලා දුන්නෙත් නැහැ හැබැයි අහපු හැම කතාවකින්ම නීවරණ පෝෂණය වීමක් වෙලා තියෙනවා හැබැයි මේ කතාවල එහෙම එකක් වෙන්නේ නැහැ මේ අපේ පැරණි බණ කතා අපේ පැරණි බණ කතාවක් අවංකවම මුළු හදවතින්ම ශ්‍රවණය කළොත් නිවරණ සංසිඳනවා අවබෝධයක් කරා යන්න ලොකු උපකාරයක් වෙනවා අපේ පැරණි බණ කතා අදත් අපිට පැරණි බණ කතාවක් කියා දෙන්න ස්වාමීන් වහන්සේ බොහොම අනුකම්පාවෙන් ධර්මාසනෙට වැඩම කළා අපි ස්වාමීන් වහන්සේ වන්දනා කරලා පිළිගන්නවා අද අපේ පැරණි බණ කතාව අපි මොන වගේ කතාවක්ද කියලා තාම දන්නේ නැහැ ස්වාමීන් වහන්සේකින් අපි ඉල්ලා සිටින අනුකම්පාවෙන් අපට පැරණි බණ කතාවක් කියා දෙන්න කියලා අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි. අද දවසේ අපේ පැරණි බණ කතා තුළින් අපි ඔබට කියා දෙන්නේ ප්‍රේත වස්තු අට කතාවේ සඳහන් වෙන ඉතාම ලස්සන දහම් කතාවක් මේ ප්‍රේත වස්තු අට කතාව ගොඩාක් විස්තර ප්‍රේතයන් පිළිබඳ මේකේ සඳහන් වෙන්නේ දැන් අද ඉගෙන ගන්න මේ ප්‍රේත වස්තුවේ නම නාග ප්‍රේත වස්තුව. ඒතර නාග කියලා කියන්නේ හස්තයාට කියන නම නාග
සාමාන්‍ය නාගයට නාග කියන වචනේ පාලිය භාවිත වෙනවා. හස්තයට පාවිච්චි කරනවා. ඒතර මේකේ ඇතෙක් ගැන සඳහනක් තියෙනවා. මම හිතන්නේ ඒක තමයි මේක නාග ප්‍රේත වස්තුව කියලා ඇවිත් තියෙන්නේ. එතකොට මම මේ ප්‍රේත වස්තුව විශේෂයෙන් තෝරගත්තේ පින්වත්නි මෙන්න මේ කතාවේ තියෙන මේ ගුරු ගෞරවය පිළිබඳ. ඒ කියන්නේ මේ බුද්ධ ශාසනයේ කුසල් දහම් වඩන්න කැමති ශ්‍රාවකයෙකුට ඒ සියලුම කුසල් දහම් වැඩිමේලා එයා තුළ තියෙනුන එකම එක ගුණයක්. ඒ තමයි ගුරු ගෞරවය. ඒ ගුරු ගෞරවය කියන එක කියන එකම එක ගුණධර්මය තමන් තුළ හොඳට පිහිටලා තිබුණොත් බුද්ධ ශාසනය ලබන්න පුළුවන් සියලුම කුසල් දහම් දිනු කරගන්න එයාට මාර්ගයේ වෘත වෙනවා ඒ ගුරු ගෞරවයත් එක්ක. සාමාන්‍ය බුද්ධ දේශනාවේ ගුරු ගෞරවය ගැන තියෙන්නේ කොහොමද? තිබ්බං හීරෝ තප්පං පච්චු පට්ටිතං හෝති පේමංච ගාරෝජ. ගුරුවරයා කෙරෙහි තියුණු හිරියෝ තප් පිහිටලා තියෙන්න ඕන කියනවා. ඊළඟට ප්‍රේමයත් ගෞරවයත් ශිෂ්‍යයතුළු පිහිටලා තියෙන්න ඕන. ඒ ගුරු ගෞරවයේ තිබුණට පස්සේ ඒ ගුරුවරයාගේ වචනේ අහන ශිෂ්‍ය පුත්‍රයාට පැමිණෙන්න තියෙන විපත් කරදර දුරු වෙලා මොනතරම් රැකවරණයක් සැලසෙනවද කියලා මේ කතාව ඇහුවට පස්සේ තේරුම් ගන්න පුළුවන්. මේ කතන්දරේ මේ සිදුවීම සිද්ධ වුණේ අපේ බුදුරජාන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමේ වැඩවාසය කරන කාලේ. මේ ගෞතම බුද්ධ ශාසනයේ පහළ වුණා මහා පිම්බලයකින් හිබි රහතන් වහන්සේලා. එතකොට මේ සසරී පූර්විත පුණ්‍ය මහිමෙන් හෙබි මහා අනුභව සම්පන්න සාමණේර නමක් පහළ වුණා මේ බුද්ධ ශාසනයේ සංකිච්ච මහරහතන් වහන්සේ. උන්වහන්සේ කොච්චර පිම්බල ඇතිබද කියන අවුරුදු 7 කරගෙයි රහත් වුණා කියනවා. කරගෙයි රහත් වුණා කියන්නේ මේ පැවිදි කරන්න හිසකෙස් බානවනේ. එතකොට හිසකෙස් දැලිපිහෙන් හිසකෙස් රොද බාලා අතට දෙනවා. අතට දීලා කියනවා මේ පුත්‍රේ මේ කේස අතට අරන් සිහි කරන්න කේසා ලෝමා නඛා දන්තා තචු කියලා සිහි කරන්න කියනවා. මේ ශරීරයේ කේස් තියෙන්නේ, ලොම් තියෙන්නේ, නියපොතු තියෙන්නේ, දත් තියෙන්නේ, සම තියෙන්නේ කියලා මේ සිහි කරන. ඒකට මේක තමයි මූල කර්මස්ථානේ මේ බුද්ධ ශාසනයට පැවිදෙන්නේ කුල පුත්‍රයෙකුට ලැබෙන පළවෙනිම භාවනා කමඨාන අසුබ මානසිකාරේ. කරගේ රහත් වෙනවා කියන්නේ මේ කේස්රෝද අතට දීලා භාවනාව මේක මෙනෙහි කරන්න කියලා අර කුල පුත්‍රයාට දෙනවා. සාමාන්‍යයෙන් අපිත් දන්නවා පැවිදි වෙන්න ඇවිල්ලා මේ ඉස්සල්ලාම පැවිදි වෙන දවසේ ලොකු චිත්ත ප්‍රසාදයක් අට ගන්නවා. ලොකු පැහැදීමක් අට ගන්නවා. පැවිදි වෙන දවසේ. ඒක ලොකු සතුටක්. ඉතින් මේ ප්‍රසාදෙත් එක්ක මේ හොඳට මේ කුසල ආරම්මනේ හිතේ පිහිටනවා. එතකොට සමහර පින්වන්ත කුල පුත්‍රයෝ එහෙම කේස්තෝද අතට දීලා භාවනා කමනට දුන්නට පස්සේ මේ හිසකෙස් බාද්දි හිසකෙස් බාලි විරුද්ධි රහත් වෙනවා මේ ගිහි ඇඳු පිටින්. එහෙම රහත් වෙච්ච මහෝත්තම රහතන් වහන්සේ නමක් තමයි සංකිච්ච මහරහතන් වහන්සේ. අවුරුදු 7 පුංචි සාමණේර නම. උතට ඒ වගේ මහා පිම්බලයකින් නුවණකින් හිබි පුරුෂෝත්තමයෝ ගෞතම සාසනයේ පහළ වුණා. අද කාලේ ගත්තොත් එහෙම අවුරුදු 7 තමන්ගේ ඇඳුම්වත් හොදගන්න බෑනේ. එච්චර දෙයක් ඕනේ අද කාලේ ගත්තොත් මේ අවුරුදු 7 ළමයා සමහරට මේ අම්මලාම මූණ හොදවනවා චූටි ළමයා. ඒකයි ඉතින් බලන්න මේ මොනතරම් නෝණක් මොහුකුරා ගිහිල්ලාද කොට මේ රහතන් වහන්සේලාගේ අවුරුදු 7 සංකිච්ච මහරහතන් වහන්සේ ඒ කාලේ වැඩ හිටියේ මේ බරණැස ඉසිපතන මිගදායේ. උන්වහන්සේ රහත් වෙද්දී අවුරුදු 7 උන්වහන්සේ වටා පිරිසක් හිටියා 500ක සංඝ පිරිසක් උන්වහන්සේ වට හිටියා රහතන් වහන්සේ වට. එතකොට මේ කියන කාලේ වේදී උන්වහන්සේ උපසම්පදා වෙලා. මේ 500 බිහිවුණේ කොහොමද නැද උන්වහන්සේ වට පිරිස? එක දවසක් භික්ෂුන් වහන්සේලා 39 ඈත වනාන්තරේ වස් සමාදන් වෙලා බණ භාවනා කරන්න වස්වසන්ඩ යන්න භාග්‍යතුන් වහන්සේගෙන් අවසර ගන්න භාග්‍යතුන් වහන්සේ බෑ දැකලා වන්දනා කළා. ඊට පස්සේ ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ අගව මහණෙනි ඔබලා කාත් එක්කද මේ
මේ පිටත්වෙන වනන්තරී බණ භාවනා කරන්න වඩින්න කියලා. ක ස්වාමිනී භාග්‍යතුන්ස අපි මෙන්න මේ මේ අපි පිරිස අපි 39ක් වඩින්න බලාපොරොත්තු වෙනවා මේකෙදි. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ මේ පූජි සංකිච්ච සාමණේරට කතා කරලා කිව්වා සංකිච්ච ඔබ මේ භික්ෂු පිරිසත් එක්ක යන්න කියලා. එතන අර භික්ෂුන් වහන්සලාට කිව්වා මේ මහණෙනි ඔබලාට මේ අප උපස්ථානයේ උපකාරී පුණ්‍ය මේ සාමණේර නම අරන් යන්න කියලා. අවුරුද්දේ පුංචි ස්වාමීන් වහන්සේ දීලා පිටත් කළා. එතන බුදුරජාණන් වහන්සේ දැක්ක මේ 39 භික්ෂුන් වහන්සලා මේ භාවනා කරන් වස්වසන් වඩින ආරන්නේ හොරු 500ක් ඉන්නවා. ඒ හොරු 500ක් ගංගොල ගන්ධනාවුල ජනපදවල හුරුකම් කරලා හැංගිලා හැංගෙන්නේ මේ වනාන්තරේ ඉන්නේ. ඒ හොරුන්ගෙන් අන්තරායක් වෙන්න තියෙනවා කියලා බුදුරයන් වහන්සේ දැක්කා. එතකොට මේ අන්තරාය වළක්වන්න තමයි මේ මහෝත්තම මහානුභාව ගුණයෙන් යුතු පුංචි රහතන් වහන්සේ පිටත් කළේ. හැබැයි උන්වහන්සේලා කවුරුවත් දැනන් හිටියේ නැහැ මේ අපිත් එක්ක ඉන්න පුංචි සාමණේරය රහතන් වහන්සේ නමක් කියලා කවුරුවත් දැනන් හිටියේ නැහැ. ඊට පස්සේ මොකදුනේ උන්වහන්සේලා ඉතින් වැඩියා වරාන්තර පුංචි ස්වාමීන් වහන්සේත් වැඩියා. ඔය අතරේ ඒ ස්වාමීන් වහන්සේලා උපස්ථාන කරන්නේ මේ වයසක උපාසකුන් නැ කෙනෙක් හිටියා. එතන 39ට කොහේ හරි යන කෙනෙක් උතන නතර වුණා. මට මතකයි තේයා මේ අර අසරණ වෙච්ච මිනිස්සු කිසි අවහරණක් නැතුව ওই භික්ෂුන් වහන්සේලා ළඟට උපස්ථානයට වැටුණා. මොකද එතන දානමාන ටිකක් හම්බ වෙනෝනේ. එතකොට ඒ ඉතුරු වෙන කෑම බීම කාලා කෙනෙක් උපස්ථානට හිටියා. දවසක් මේ උපාසකුන් නැ මොකද කරේ ස්වාමීනි මට ගම්පලාතේ වඩින් මේ ගම්පලාතේ යන්න ඕන කියලා මේ භික්ෂුන් වහන්සේලා අවසර අරන් මෙයා පිටත් වුණා. ඒ පිටත් වෙද්දී ඒ කාලේ අර හොරු 500ට දැන් හොරකම් හරියන්නේ නැහැ. හොරකම් ඔක්කොම බංකුලොත් වෙලා. ඊට පස්සේ ඒකුන් කල්පනා කළා හොරු ටික යකුඩු මේ හොඳ හොරකම් කර කර අපි හිටියනේ. දැන් මේකක්වත් හරියන්නේ නැන්නේ කරනවා කියලා. එතකොට ඒ නිසා අපි දැන් මේකේ මේ වනේ වන දේවතාවුන් වහන්සේලාට මේ පූජා පවත්වන්න උන්වහන්සේලා සතුටු කරේ නැහැ කාලෙකින් බිල්ලක් දීලා. එතකොට ওই බිලි පූජා දෙදී අමනුෂ්‍යයන්ව සතුටු කර කර තමයි මේ හොරකම කරලා තියෙන්නේ කාලේ. දැන්ටත් තියෙනවා කියන ඉන්දියාවේක. දැන්ටත් මේ හොරකම් වලට උදව් කරන අමනුෂ්‍ය යක්ෂයෝ ඉන්නවා. භූතයෝ ඉන්නවා. එතකොට බිලි පූජා දෙන්න ඕන. නරබිල්ල දෙන්න ඕන. ඉතින් මතක් වුණා හොර නායකයට අපි කාලෙකින් නරබිල්ල දුන්නේ නැහැ. ඒකයි මේ ඔක්කොම මේ අපේ අසාර්ථ ගුණය කියලා. ඒ හින්දා අපි එක්ම නරබිල්ල දෙනකොට විශාල නුගයක් හරි මුගක් හරි තිබුණා. මෙතන මේගොල්ලෝ ලක්ලා ඇති කළා දැන් කවුරු හරි කෙක්ව අල්ලගන්න ඉන්නවා දැන්. ඔය අතරේ අර උපාසක ආවා. උපාසක මේ අල්ලගත්තා. මේ වර්ධෝ කියලා. තෝ වගේ කෙනකම් මේ බලන්න හිටියේ කියලා. ඊට පස්සේ උපාසක කිව්වනේ මේ මනුස්සයා උපාසකෙන් නෙමෙයි. ඉතින් මේ මනුස්සයා අල්ලගත්තා. උපාසක කියලා තමයි මට කියන්න ඇති මං හිතන්නේ. කොහමරි මේ මිනිස්සේ අල්ලගෙන තෝ දැන් බිලි පූජාවට දෙනවා කිව්වා. අර මිනිස්සයා විලාප දෙලා අන්න පටන් ගත්තා. අනේ මම් වගේ මේ නිකම්ම කැහුට පුද්ගලෙයි. එතකොට මේ තමුන් නැහැලාගේ මේ ওই බිලි පූජාව සාර්ථක වෙන්නේ නැහැ. මං වගේ කාලකන්ණියෙක් මේ බිල්ලට දුන්නොත්. දෙනවනම් හොඳ බිල්ලක් දීපල්ලා. පින්වන්ත පුද්ගලෙක්ව. එතකොට තමයි තමුන් නැහැලා මේ දෙවියෝ සතුටු වෙන්නේ කියලා. ඊට පස්සේ හොරනායකයා කිව්වා යකුඩු මේ පින්වන්ත වුන් නැති වුන් හොය හොයා ඉන්න වෙලාවක් නෙමෙයි දැන් අපි ඔක්කොම හොරකම් බංකුලොත් වෙලා තියෙන්නේ තෝ මරනවා කියලා. ඊට පස්සේ පොඩ්ඩක් ඉන්න මං කියන එක අහන්න ඔයගොල්ලෝ පොඩ්ඩක්. මොද පින්පිරුණු සීලවන්ත ගුණවන්ත උතුම ඉන්නවා කිව්වා. ආන් ඒ වගේ කෙනෙක් බිල්ලට දුන්නොත් තමයි කිව්වා දෙවියා සතුටු වෙන්නේ. කොහෙද ඉන්නේ කියලා අපි කිව්වා. ආන්න මේ වනාන්තරය ඇතුලේ යන්න ඕනේ. අන්න අසවල් තැන අසුපුව පිටලා අසුපුවක් තිබේ. ආරාණ්‍ය මේ ආරාමේ තියෙන කැලේ ඇතුලේ මොකුවක් කරන්න ගියේ ඕනේ. ගිහිල්ලා ගෙඩිය ගහන්නකො. ගෙඩිය ගහපු ගමන් ගාන්න 39ක් එළියට ඒකව කුටිවලි. ඊට හොරණාකයක් කල්පනා කළා මේක කියන්නේ බලන්ගේ හැමැත්ත තමයි. දිනේක හොඳ බිල්ලක් දෙන්න ඕනේ කියලා. ඊට පස්සේ තො මරනවා හැබැයි බොරු මේ කියලා තිබ්බොත් කියලා ඒ මිනිහා බය කරලා ඒක පිටත් කළා. පිටත් කළා දැන් හොර කණ්ඩායම හොරණාකයා කණ්ඩායම ගියා ඇතුලේ ආරන්නේ. යද්දි මේ ලස්සනට පොඩි පොඩි කුටි වගේ හදලා තිනවා ගස් යට ඉන්න සමහර භික්ෂුන්.
ගෙඩිය ගැහුවා 39ක් ආවා. 39ක් ආවට පස්සේ ඊට පස්සේ මොකද උනේ? හොරනායක කිව්වා තමුන් වහන්සේලන් එකිනෙක අපට ඕන. නැත්තම් 30 දෙනාටම මේ ජීවිතාවසම අතර ගතර කමන්නේ කියලා. ඊට පස්සේ එතන හිටපු මහතිරුන් වහන්සේ දැන් තේරුම් ගත්ත මේක. දැන් මේ නරබිල්ලකට තමයි මේ අරයි යන්න හදන්නේ කියලා. එක්කෙනේ දෙනවද 30 දෙනාම මැරුම් කනවද කියලා. ඊට පස්සේ මහතිරුන් වහන්සේ ඉදිරිපත් කළා කිව්වා මේ මං ඉදිරිපත් වෙනවා කිව්වා. ඔබ වහන්සලා මේ මේ සංසාරය ඇති මෙහෙමයි. ඔබ වහන්සලා මේ ධර්මයේ දිනු කර ගන්න බලන්න කියලා. ඉතින් හරි දුක අනිත් ස්වාමීන් වහන්සලාට මේ මහතිරුණා ඉදිරිපත් කරන දෙවිනි තිරුණා ඉදිරිපත් වුණා. ඔබ වහන්සින්ද කිව්වා මං ඉදිරිපත් වෙන්නම් කියලා. ওই විදිහට මේ 39ම ඉදිරිපත් වෙන්න පිළිවිලින් ඉදිරිපත් වෙන්නේ නැද්ද? පුංචි සාමණේර ඉස්සරහට ආව. ඔබ වහන්සලා කවුරුවත් මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න එපා. මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න ඔබ වහන්සලා සුදුසු නැහැ. ඔබ වහන්සලා තව ශ්‍රමණ කෘත්‍ය කරගන්න තියෙනව නේද ඇහුවා. ශ්‍රමණ කෘත්‍ය පිරිපුන් නැහැ නේ කිව්වා. යම් අර්ථයක් පිසරන් ඔබ වහන්සලා මේ වනාන්තරයට ආවේ අර්ථේ පිරිපුන් දැහුවා. නිස්සද්ද වුණා කට්ටියම. ඊට පස්සේ ගත් තථාගතයන් වහන්සේ මා වේව්වේ මේ ප්‍රශ්නෙට කිව්වා. ඒ හින්දා ඔබ වහන්සලා ඉන්න මම වඩනවා කියලා. අර පුංචි සාමණේර මේ ඒ හොර දෙට්ටුවට කිව්වා මේ හොඳයි මං ඉන්නම් කියලා. ලස්සන පිම්පාට සාමණේරෙක් මේ සංකීර්ණ මහරතනංශ කියන්නේ මේ රත්තරන් පාට වගේ ශරීරය තිබිලා තියෙනවා. සංසාරේ පිම්පුරලා නිකන් මෝරපු නෙළුම් වගේ ඇවිල්ලා මනුස්ස ලෝකෙ ඉපදලා තියෙනවා. ඒ නිසා මේ ඔබ වහන්සේ ලතරමන කුත්ති කරගන්න මං මේකට පිටත් වෙන්නම් කියලා. බුදුරයන් වහන්සේ මා වේවි මේකට කියලා. දැන් අර හොර කණ්ඩායම හරි සතුටු නැමේ. බොහොම ලපටි උරු බුහුටි මේ කුමාරයෙක් තමයි මේ ශ්‍රමණයා. ඒකාන්තෙන් අපේ මේ දේවතාවුන් වහන්සේ සතුටු නැමේ බිල්ල දුන්නොත් නම් කියලා. එහෙනම් යමං පුතා කියලා. දැන් අර හාම් පුංචි ස්වාමීන් වහන්සේ එකතු කරගෙන යනද මේ සාදේ කිසි බයක් එකක් ඇති ගැනීම මොකක්වත් නැහැ. අනේ පාඩුවේ ඉතින් වඩිනවා. ඊට පස්සේ දැන් හොර කණ්ඩායම ගියා. හොර කණ්ඩායම ගිහලා දැන් ඉතින් ඔන්න නුගේ ළඟට ගිහිලා දැන් බිලි පූජාවට ඔන්න ලක ලෑස්තිය. දැන් එතකොට පහම් පත්තු කළා, මල් ගෙනල්ලා, රතු පාට, දෙවනිල් පාට දෙකක මල් ගෙනල්ලා. ඊට පස්සේ ඔකෝම් දැන් ලක ලෑස්තිය. ඊළඟට දැන් මොකද කරේ? හොරනායකයා ගත්ත කඩුව. කඩුව අරන් කඩුව ගල් ගන්නවා. මුදුවේට කඩුව ගල් ගන්නවා. එතකොට දැන් මේ පුංචි ස්වාමීන් වහන්සේ දැන් වාඩි වෙලා ඉන්නවා. කිසි බයක් ඇති ගැනීම මොකක්වත් නැහැ. ඊට පස්සේ දැන් අර හොත්කන් හොර කණ්ඩායමත් මේක නිකන් පුදුමයටපත් උනා. මේක හරි පුදුම එකක් නෙමේ. පුංචි උන්නාසය අඬන්නේ නැහැ නේ කියලා. ඊට පස්සේ දැන් හොදවට කඩුව ගල් ගන්නවා. හොදවට පහම් පත්තු කරලා ඊළඟ ගහවටේ මල් මාලා ඕතලා පළඳලා දූන් අල්ලලා කරලා දැන් පූජාවට ලෑස්තියි. ඊට පස්සේ දැන් පොඩි පුංචි ස්වාමීන් වහන්සේ දැන් ගහලන් වාඩි වෙලා මේ වැඩ ඉන්නවා. ඊට පස්සේ දැන් කඩුව ගල් ගාලා මේ දැන් කෙලිම එක පාරෙම හිස කසා දානවා. එහෙමයි කරන්නේ. ඒ කඩු පාර ගහන්න කිට්ටුවේදී උනාසේ ඇස් දෙක පියාගත්තා. ඇස් දෙක පියාන හිටියා. එතකොට දැන් හොරනායකයා තමයි පූජාව මේ බාරේ උපු කරන්නේ. හොරනායකයා මොකද කරේ? එතෙන් ඇවිල්ලා කඩුව ගාලා තින්න හොඳට එක පාරින් ගහන්න ඕනේ මේක. හරියට බාරේ උපු වෙන්න නම් කඩු උස්සල එක පාරින් ගැහුවා. හරියට මිසට තමයි ගැහුවේ. නමු කඩු පාර වැදුන්නේ. ඒ එක දවසක්වත් හොරණගේ කඩු පාර වැඩින්නේ නැහැ කියනවා. ඒ බිල්ල දෙද්දී කඩු පාර මිස් වුණා. වැදුන්නේ. දෙවෙනි පාර ගැහුවා. දෙවෙනි පාර ගහපු ගම කඩුව වීසික්ක වෙලා ගියා. ඊට පස්සේ දැන් අර හොර කණ්ඩායම දැන් කට්ටියම නිකන් මූණි මූණ බලන් ඉන්නවා. තමන්ගේ නායකට කවදාවත් කඩු පාර මිස් වෙලා නැහැ. කඩුව වීසික්ක වුණා. දැන් අර දැන් හොර නායකයාත් දැන් මේක එක පාටම තැති අරන් දාඩිය දාලා හොර නායකයාට හිත ගැස්සුණා මේක. මගේ පාරවල් දෙකක් මිස් වුණා නේ කියලා. ඊට පස්සේ තුන්වෙනි පාර හරියටම හිසට ගහන්න ඕන කියලා හරියටම කඩු පාර හිසට ගැහුවා. කඩදාසියක් වගේ නැමිලා ගියා කඩුව. සටපට ගාලා කඩදාසියක් වගේ නැමිලා ගියා. ආනුභාවේ ඒ වෙලාවේ හොර කණ්ඩායම 500 අකුරු
හොර නායක ඇත්ත ඇතුළුව මේ පුංචි රහතන් වහන්සේ ඉදිරියේ දණින් වැටුණා. දණින් වැටලා වන්දනා කරන් කිව්වා මේ ස්වාමීනි ආශ්චර්යයි අද්භූතයි. ඔබ වහන්සේ අසාමාන්‍ය පුරුෂයෙක් කිව්වා. ඔබ වහන්සේ ගෙදර මේ කඩුපාර ගහනවා ගහනවා තුන් වතාවක් කඩුපාර වදින්නේ නැහැ කිව්වා. අවසාන වතාවේ කඩුපාර ගහද්දි කඩදාසියක් වගේ මේක නැමුලා ගියා. මේ ආශ්චර්ය මොකද්ද කියලා. ඔබ වහන්සේ මේ මරණය තමන් ඉදිරියට ඇවිල්ලා ඔබ වහන්සේ කිසි තැති ගැනීමක් නැහැ කිව්වා. ඔබ වහන්සේට දාඩි දාන්නේ නැහැ කිව්වා. ඔබ වහන්සේගේ ලොමු ඩැහැ ගැනීමක් නැහැ කිව්වා. ඔබ වහන්සේට මේ කිසි දුකක් දුම්නසක් බයක් ඇති කෙනෙක් මොකක් අපේන්නේ නැහැ කිව්වා. ඔබ වහන්සේ බබලන මුහුණෙන් යුතු වැඩ සිටිනවා. මේක හරි ආශ්චර්ය අද්භූතය. මෙවැනි ආශ්චර්ය අද්භූත මරණයේ ඉදිරියේ හඬා නොවැළපෙන කම්පා නොවන ජීවිතය ඔබ වහන්සේට දුන්නේ කවුද කිව්වා. අපි ආසයි ඒක අහන්න කියලා. ආන් ඒ වෙලාවේ මේ සංකීච්ච මහරතන් වහන්සේ කිව්වා පින්වත්නි මට ඉන්නකෝ සාස්තුරුවරි තුල්ලොවක් දිනු නිකලේ සාස්තුරුන් වහන්සේ මගේ ගුරුවරයා කිව්වා. ඒ ගුරුවරයා තමයි කිව්වා මට මේ මරණ ඉදිරි නොසලී කම්පා නොවීන ශිල්පී කියා දුන්නේ. එදා ඒ හුරු 500 මුන්වහන්සේ ඉදිරි වැඳ වැටලා අනේ අපටත් මේ මරණ ඉදිරි බය තැති ගැනීම නැති කම්පා නැති සෝතැවුල් නැති ජීවිතයක් උරුම කරන්න අපි ආසයි කිව්වා. ඔබ වහන්සේ අපේ සාස්තුරුන් වහන්සේ ළඟට එක් කරයන්න කියලා. එතකොට බලන් උන්වහන්සේ මෙච්චිතින් කියන වැඩ හිටියේ. මේ කඩුපාර ගාද්දි බලන්න ඉතින් මේ වගේ බිහිසුණු වෙලාවක මේ හිත කලබල වෙන්නේ නැතුව ලස්සනට තියෙන හැටි මෙසිතින් වැඩි හිටි. ඒ 500 හොරු 500 මේ ස්වාමීන් වහන්සේ ළඟ වැඳ වැටලා මේ ස්වාමීන් වහන්සේ පිටිපස්සෙන් ගියා. ඒ 500 භාගතුන් වහන්සේ ළඟට එක් කරන් ගියා. ඒ 500 බුදුරයන් වහන්සේ ළඟ පැවිදුණා. ඒ 500 මේ සංකීර්ණ ස්වාමීන් වහන්සේ වටා ගෝලියෝ 500ක් වගේ හිටියේ. ඒ 500ම රහත් වුණා. බලන්න ඒ කාලේ මේ වරුන්ගේ තිබ්බ කුසලතාවේ චිත්ත අභ්‍යන්තරේ මේ යෝනිසු මනසකාරය හසුරුණු කුසලතාවේ සම්පූර්ණව තිබුණානේ. ඒකනේ ආන් ඒ රහතන් වහන්සේලා 500 පිරිවරාගෙන තමයි මේ සංකීර්ණ මහරතන් වහන්සේ බරණැස වැඩ සිටියේ. ඉතින් ඒ කාලේ මේක බුදුරජාණන් වහන්සේ වදාළේ බ්‍රාහ්මණ ප්‍රේතෝ දෙන්නේ කර්භය. ඒ සිද්ධිය සිද්ධ වෙන්නේ මෙහෙමයි. දැන් සංකීර්ණ මහරහතන් වහන්සේ අර 500ක් බිසුන් වහන්සේලාත් එක්ක බරණැස සිසුපතන මෙගදායේ වැඩ සිටිද්දී බරණැස ඒ සමීපේ ඉන්න මේ බොහෝ ජනයා බරණැස සිසුපතන මෙගදායට කියලා මේ සංකීර්ණ මහරහතන් වහන්සේ හම්බෙලා බණ අහනවා කියනවා. බණ අහලා මේ මුළු ගමම පැහැදුනා. පවුල් 100 ගණන් පැහැදුනා. පැහැදිලා මොකද කළේ? ඒගොල්ලෝ සියලු දෙනා එකතු වෙලා නිතිපතා දන් දෙන්න පුරුදුනා මේ රහතන් වහන්සේලාට. ඊළඟට ওই ගමේ එක්කෙනෙක් හිටියා. එක උපාසකෙක්. ඒ උපාසකයා මේ එයා තමයි මේකට සම්පූර්ණ සංවිධානය කරේ. මිනිස්සු මේ නිරන්තරයෙන්ම රහතන් වහන්සේලාට දානේ පූජා කරන්න උනන්දු කරලා නිතිපතා දන් දෙන්න මේ පවුල් යොමු කළා. යොමු කළාට පස්සේ එතකොට මොකද වුනේ? ඒ අතර හිටියා මෙයාගේ එක්තරා බ්‍රාහ්මණ මිත්‍රයෙක්. බ්‍රාහ්මණ මිත්‍රයෙක් හිටියා. ඒ බ්‍රාහ්මණ මිත්‍රයා මිත්‍යා දෘෂ්ටිකයි. ඉතින් මෙයා මොකද කරේ? මේ බ්‍රාහ්මණයාව එකතු කරලා යනවා සංකීර්ණ මහරතන් වහන්සේ ළඟට. මොකද එයා බණ අහන්න යන්නේ. ඒ ඉතින් මෙයාගේ යාළුවානේ. යාළුවා නිසා මෙයා කියනවා ඔයා මේ එහෙම කල්පනා කරන්න එපෝ. ඔයා නිකන් ඉන්න මේ අපේ ආර්යයන් වහන්සේලා බෑ දකින්න. ඇවිල්ලා බණ ඩිංගිත්තක් අහන්න කියලා. ඉතින් එයා බලෙන් කොහමද එකතු කරන් ගිහිල්ලා ඊට සංකීර්ණ මහරතන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ධර්මයේ දේශනා කළා මෙයාට ටික දැන් අර ධර්මයේ කෙරෙහි හිත පැහැදිලා මෙයා මුදු මුලක් කිරි බවට පත් වුණා. සංකීර්ණ මහරහතන් වහන්සේ පිළිබඳව මේ කතාව මීට කලින් අහලා ඇති ඔබ. ලොකු ස්වාමීන් වහන්සේ ලස්සන පොත්පිංචක මේ කතාව ලියලා තිනෝ පුංචි ළමයින්ට කියවන්නේ. හැබැයි මේ තරම් සවිස්තරාත්මකව අපිට පොතක් කියවූ පමණින් තේරුම් ගන්නට අමාරුයි, රසවිඳින්නත් අමාරුයි. ඒ නිසා තමයි අපේ පැරණි බණ කතාව අපි ස්වාමීන් වහන්සේ කියනකොට අපිට බොහොම රසවත් වෙන්නේ. දැන් අපි පොඩි විරාමයක් ගන්නවා. මේ කතාවේ ඉතිරි ටික අහමු විරාමයෙන් පස්සේ. සංගීච්ච මහරහතන් වහන්සේ පිළිබඳව කතාව අපි කොටසක් අහලා තිබුණා මීට කලින්. හැබැයි සවිස්තරාත්මක දෙකටම අහලා තිබුණේ නැහැ. අද ස්වාමීන් වහන්සේ කතාව පටන් ගත්ත තැන ඉඳලා ඔබට මතක ඇති අර හොරු 500කට අහුවෙලා හිසක සාදාන්න අල්ලන් ගියාට පස්සේ
සංගිච්ඡ මහරහතන් වහන්සේ බේරුණා, හොරු ටිකත් බේරගත්තා. ඒ සත්පුරුෂය මහරහතන් වහන්සේගේ ජීවිතයත් එක්ක සම්බන්ධ වුණු කතාවක් තමයි අද අපි මේ දැනගනිමින් ඉන්නේ. මේ කතාවේ තව ටිකක් තියෙනවා ස්වාමීන් වහන්සේකින් අපි අහමු. ඊට පස්සේ මොකද වුනේ කියලා අවසරයි ස්වාමීනි. ඔව් ඇත්තෙම දැන් තමයි පින්වත්නි මේකේ කතාව ඉස්සෙල්ල දැන් ওই පසුබිම මම කීවේ. දැන් තමයි මේ කතාව පටන් ගන්නෙ. දැන් අර බ්‍රාහ්මණේ මිත්‍යා දෘෂ්ටික බ්‍රාහ්මණේ කලින් බුද්ධ ශාසනය කිරී කිසි පැහැදීමක් නැතුව ඉඳලා සංකච්ච මහරතන් වහන්සේ ළඟට යාළුවෙක් එකතු කරන් ගියානේ මෙයාව. යාළුවා තමයි එකතු කරන් ගියේ. ඒ යාළුවා තමයි ගමේ ඔක්කොම දානමය පින්කම් සංවිධානය කරේ එකිනෙකනට පවරලා. ඉතින් මෙයාට ටික ටික පැහැදීමක් ආවා. හැබැයි මෙයා දාන දීපු කෙනෙක් නෙමෙයි. මෙයා දාන් දුන්නේ නැහැ පැහැදුනාට. බනහලා පොඩ්ඩක් එයාට පොඩ්ඩක් තියා මේකෙත් යමක් තියනවා ගන්න කියලා රේහමනේ මිනිස්සු සාමාන්‍ය. ඊට පස්සේ දැන් අර උපාසක කියනවා දැන් බලන්න මිත්‍රය මේ ගමේ මිනිස්සු හැමෝම මේ ආර්යයන් වහන්සේලාට දාන දෙනවා. එක භික්ෂුවකට හරින් දාන දෙනවා. ඇයි ඔයගොල්ලෝ මේ දානයක්වත් දෙන්නේ නැතුවම ඉන්නේ කියලා. ඊට පස්සේ එයා කියනවා නෑ මිස්ටර් මොන ශ්‍රාවක පුත්‍රයාට නිතිපතා දන් දෙන එකක් අපේ මේ පරම්පරාවේ අපේ රටාවේ නෑ කිව්වා. එහෙම එකක් නෑ කිව්වා. ඉතින් ඒ නිසා අපි දෙන්නේ නෑ කිව්වා. අපේ පරම්පරාවවත් අපේ ක්‍රමයේ තුල ශ්‍රමණ ශ්‍රාවක පුත්‍රයන්ට දන් දෙන එකක් එහෙම එකක් නෑ කිව්වා. ඊට පස්සේ අරූපාසිකයා පුදුමල ඇහුවා. එහෙමනම් හදිසියෙ මම ගෙදරට ආවොත් ඔබ මට බත් පිඟානක් දෙන්නේ නැද්ද කියලා. ආ ඔබට දෙනවා කිව්වා. බත් පිඟානක් දෙන්න ඔබට නොදිකාට දෙන්නද කියලා ඇහුවා. ඔබට බත් පිඟානක් දෙනවා කිව්වා ආවොත් එහෙම. එතුරු බණ්ඩී උපාසකයා කොච්චර අනුකම්පා සාගත කියන්නේ එහෙනම් ඔබ මට බත් පිඟානක් දෙනවනම් ඒ මට දෙන බත් පිඟාන ශ්‍රමණයන් වහන්සේලා උදෙසා දෙන්න කිව්වා. ඊට පස්සේ එයා කියනවා එහෙම ඉතින් ඔබ කියනවනම් ඔබට දෙන බත් පිඟාන ශ්‍රමණයන් වහන්සේලා උදෙසා දෙන්න කියලා. එහෙම නම් මම දෙන්නම් කියලා. ඉතින් මොකද කළේ මේ පහවදා මෙයා ගිහිල්ලා බරණැස ඉසිපතන මිගදායට ගිහිල්ලා එක භික්ෂු නමක් ඒ ආරාමේ වඩම්මගෙන ඇවිල්ලා එක බතක් දුන්නා. අර කියපු විදිහට. දානය පූජා කළා. දැන් ඔහොම යද්දී දැන් ඒ වමුණට ඉන්න පුත්තු දෙන්නෙකුයි එක දුවෙකුයි. දැන් මේ දැන් ශ්‍රමණයන් වහන්සේලා පිණ්ඩපාතේ වඩිද්දී ඊළඟට මේ චාරිකාවේ වඩිද්දී විහාරයේ ධර්ම දේශනා කරද්දී උන්වහන්සේලාගේ මේ බොහොම සාන්ත ඉරියව් ඊළඟට දුටු දුටුවන් පහදින මේ උන්වහන්සේලාගේ පැවැත්ම ප්‍රතිපත්ති මේවා දැකලා අර පුත්තු දෙන්නයි දුවයි පහදුණයිද ඒ තුන් දෙනාම. ඒ තුන් දෙනා මේ බුදුරයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කිරී පහදුන මුන්වහන්සේලාතුළු උදාාර ගුණ විශේෂයක් තියෙනවා මේ කියන හැටියට කියලා. ඒ තුන් දෙනා පහදුණා. අම්මයි තාත්තයි පහදුන්නේ. අන්න ඒක. අදටත් ඉන්නවා. දැන් අපි ගත්තොත් අද ළමයි බුදුරයන් වහන්සේගේ ධර්මයේ අහලා සමහරට මහමෙවුනාය බණ අහලා ළමයා පහදිනවා. පහදලා ළමයා කල්පනා කරනවා මේ අනේ මේ බුදුරයන් වහන්සේ ධර්මයේ මට මේ පුරුදු කරගන්න ඕන. අනේ මම මේ ගිහි කෙනෙක් ඉඳලා තේරුම් ගන්නෑ. අනේ මට මේ ශාසනයේ පැවිදෙන්න කොච්චර මේ පැවිදෙන්න තිරනම් කොච්චර හොඳද කියලා පුතා සමහරට ඒ දරුව කල්පනා කරලා මහාන වෙන්නේදී අම්මා තාත්තා තමයි විරුද්ධ වෙන්නේ. තෝ මහාන වෙන්න යනවා එහෙම නෙමෙයි. තෝ යනවනම් මට වහකුප්පිය කෙනක් දීලා ඵල කියලා. තමහර අම්මලා කියනවා. ඒකයි. තෝ ගියෝ මම් බොනවා කියනවා. ඒකයි. ඉතින් සමහර ළමයා කොහොම හරි අර ගිහි බන්ධන කඩාගෙන එනවා මහාන වෙන්න. ආවන් පස්සේ විලාප දීගෙන එනවා ගේට්ටු ළඟ ඉඳලා අම්මලා තාත්තලා. වාහන අරගෙන විලාප දීගෙන අපේ කොල්ලා දෙන්න කියලා එහෙම එකතු කරා යනවා. එහෙම සමහර එහෙම දෙමාපිය පහදින්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ බමුණු මේ දැන් ඔය පහදින්නේ නැකේ මේ බෞද්ධ පවුල් වල උපන් අම්මලා තාත්තලා. මේ බෞද්ධ නෙමේ බමුණු. ඒ බමුණයි බැමිණි පහදුන්නේ නැහැ. අර දරුවෝ තුන් දෙනා පින්කම් කළා. දානමාන දුන්නා. සිල් ආරක්ෂා කළා. පින්කම් කළා. ඉතින් අර අම්මයි තාත්තයි ඉතින් ඒ බමුණු ඒ ජෝඩු ඉතින් හරියට වඩ නිඳ ආපාස කරලා බැලලා කරලා තියෙනවා ඉතින්. ඊට පස්සේ තව දෙයක් ඔය අතරේ වුණා. එතකොට දැන් එක දුවක් හිටියන්නේ මේ බමුණු ජෝඩුවට එක දුවයි පුතු දෙන්නයිනේ. මේ දුව කසාද බන්දලා දෙන්න අදහස් කළා තමන්ගේ දැන් ඒ දුවගේ මාමගේ පුතාට. දුවගේ ඒ මාමගේ පුතාට කසාද බන්දලා දෙන්න මේ පවුල් වලේ මේ කතා කරගෙන ලකලෑස්ති වුණා. ඒකට එතකොට දැන් මේ මාමගේ පුතා මාමගේ පුතා බුදුරයන් වහන්සේගේ ධර්මයේ ඇහුවේ සංකීච මහරතන් වහන්සේ ළඟින්ම.
සංගිච්ඡ මහරතන් වහන්සේලාගෙන් බුදුරයන් වහන්සේගේ ධර්මය අහලා වෙලා මෙයා පැහැදිලා ඒ මාමක පුතා පැවිදි වුණා ශ්‍රමණෙක් වුණා. දැන් මෙතන අර බමුණු ජෝඩුව කපනා කරන් ඉන්න කොහොම හරි තමන්ගේ දුව අර ළමයාට බන්දලා දෙන්න අර ස්වාමීන් වහන්සේට. දැන් ඒ තරුණයා පැවිදි වුණා. දැන් මේ ගෙදරට පිණ්ඩපාතේ වඩිද්දි වඩිද්දි මොකද කරන්නේ? අර නැන්දම්මා හැමදාම මේ අර පොඩි ස්වාමීන් වහන්සේට කියනවා, බලන්න ඔබ වහන්සේ මේ කරගත්ත දේ, ඔබ වහන්සේට අපේ දුව කසාද බැඳලා හොඳට ඉන්න දේවා, බලන්න මේ ළමයා කැත ළමයෙක්ද, සල්ලි මුදල් වලින් අඩුපාඩුවක් තියෙනවද, මොකද්ද ඔය හිඟා කන් රස්ස මේ වැඩකට මේ ඔය මහන වෙලා හිඟා කකා යන වැඩි. දැන් බලන්න ඔබ වහන්සේ මේ සිවුරු අරනවා නම් අද උනත් අපි බන්දලා දෙනවා. එහෙම දැන්ටත් ඔයගේ අරුබුද තියෙනවා, තී කාලෙත් තිබුණා. අනේ අර පුංචි ස්වාමීන් වහන්සේ, තරුණ ස්වාමීන් වහන්සේ තමයි. ඉතින් ඒ දීදී හැමදාම මේ නැන්දම්මා මේක පටලවන්න හදනවා, කොහොම හරි මේ කෙල්ලව අර ස්වාමීන් වහන්සේට බන්දලා දෙන්න. දැන් මේ ස්වාමීන් වහන්සේ පැවිදිලා අලුත ධර්මයක් හරියට පුරුදු කරගන්න තාම බැරි වුණා. ඉතින් අලුත්නේ, අලුත පැවිදි වෙච්ච එක නේ, අලුත හම්බෙච්ච වසුපැටිය වගේ කෙනෙක් රැක් ගන්න ඕන. සූත්‍රයේ තියෙන එක. ඒකට තමයි ගුරුවරු ඉන්නේ. අලුත හම්බෙච්ච වැසු පැටිය වගේ කියනවා. ඒ රැකවරණය මව උන් හම්බුනේ නැත්නම් වැඩෙන්නේ නැහැ කියනවා. මව කිරි හම්බුනේ නැත්නම් වැඩෙන්නේ නැහැ කියනවා. අනේ මේ තනු ස්වාමීන් වහන්සේ කොළු අවුල් වුණා. හැමදාම මර්ගයනු කෙනා මේ මේ කෙල්ලගේ වර්ණාව කරනවානේ. පොඩි ආමුදර කොළු අවුල් වුණා. ඊට පස්සේ උන්වහන්සේ මොකද කරේ? දැන් මේ හිත දැන් සාසනේ ඉන්නේ, දැන් මේ පැවිදින්න හිත දෙන්නෙම නැහැ. බණ භාවනා කරගන්න, වතක් පිළිවෙත ගන්න මොකක්වත් හිත දෙන්නේ නැහැ. දැන් අර නැන්දම්ම කියපු කතා අර ගෑනල මැද ඉතින් හැඩ වැඩ කොල්ල පෙන්නනවාදී. ඉතින් අනේ කල්පනාවට වැටුණා. ඊට පස්සේ දවසක් උන්වහන්සේ කෙලිම උපාධ්‍යයන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා, අනේ ස්වාමිනේ මේ මට නම් අමාරුයි කිව්වා මේ කරගන්න. මම මේ ඇත්තම කියන්නේ මට නම් අමාරුයි, මට මේ මට යන්න ඕනේ කිව්වා ගෙදර. මට දැන් ඔළුව අවුල්ලා තියෙනවා කිව්වා. ඊට පස්සේ උපාධ්‍යයන් වහන්සේට ඉන්නේ දැන් සංකීච්ච මහරතන් වහන්සේ. මේ තරුණ ස්වාමීන් වහන්සේ නතනවා සංකීච්ච මහරතන් වහන්සේ. මේ වෙදී අවුරුදු 20ක් කළා උපසම්පදා වෙලා. කොහොමද ඒතුරු උපාධ්‍යයන් වහන්සේ නමක්ගේ කෘත්‍යය කරන්ද ඒ වගේම දරන කොහොමද ධර්මයක් දිනුල ඇද්ද එතකොට? මේ පුංචි කෙනෙක් නෙමෙයි සද්දවිඥාලාභි රහතන් වහන්සේ සංකීච්ච මහරතන් වහන්සේ. ඒ වගේ රහතන් වහන්සේලා මේ අවුරුදු 7 රහතන් වහන්සේලා අවුරුදු 7 රහතේ රහතන් වහන්සේලා බොහොම සුවල්පේ බුද්ධ ශාසනේ ඒ කාලෙත් වැඩ හිටියේ. අවුරුදු 7 රහත් වෙච්චයි. එතකොට මේ විදි තරුණයි උන්වහන්සේ. ඉතින් උන්වහන්සේ කිව්වා, එහෙමනම් පොඩි නම මං කියන එක අහන්නකෝ පොඩ්ඩක්. හත් දවසක් ඉවසන්නකෝ මං කියන එක අහලා කියලා. හත් දවසක් ඉවසන්න කිව්වා. ඊට පස්සේ දැන් මේ සානස උපසම්පදා වෙලා නැහැ සාමණේර. ඊට පස්සේ ඉතින් කොහොම හරි දැන් ගුරුවරයානේ මට මේක කියන්නේ, මං එකපාරට එහෙම මේ දමා ගහලා යන්නේක හරිනේ යන්නේ කියලා හත් දවසක් හිටියා. හත් දවසක් කාගෙන හිටියා ඉතින් කොහොම හරි. හත් දවස් ඉවර වුණා. ඉවිලක් මේ ගුරු දේවයන් වහන්සේ දැන් නම් ඉතින් දින හත හරි කිව්වා. දින හත හරි මං යන්නද කියලා හෙව්වා. ඊට පස්සේ ගුරුවරයා කිව්වා, පොඩි නම පොඩ්ඩක් ඉන්න මං කියන එක අහන්න. එක මාසයක් ඉන්න කිව්වා මං කියන එක අහලා. ඊට පස්සේ දැන් මේ ස්වාමීන් වහන්සේ බලන්න මේ අර ගුරු ගෞරවයට ඒ වචනේ ඉක්මවා යා ගන්න බෑ. ඒකට විරුද්ධ යමක් කියන්න බෑ. සද්ද නැති තින් මූණ නරකන බිම්බලාගෙන හිටියා ඉතින්. දැන් තව හති තුනක් ඉන්න ඕනේ එතකොට මාස සම්පූර්ණ වෙන්න. ඊට පස්සේ දැන් ඉතින් ඉන්නවා ගණන් කර දැන් මේක ඉවර වෙන්නේ තව ටික දවසකින් කියලා. ඊට පස්සේ මාසෙ ගියා. බොහොම අමාරුවෙන් තමයි ඒ මාසෙ ගියේ. ඒකයි. කක්කරින් අපි අර බලාපොරොත්තු වෙන ඉදදී ඒක ගොඩක් නිකන් නිින්ද ගියේ නැතුණාමත් එහෙම එළියට එන්න පුදුම අමාරුවන්නේ තියෙන්නේ. ඒක හොඳට නිින්ද ගියා මේ සැතපුණා මේ එළිය වටුණානේ කියලා හිතෙනවා. නිින්ද ගියේ නැද්ද අර කොච්චර මේ හිටියත් වෙලාව යන්නේ. ඉතින් ඒ වගේ දේවල් නේ තියෙන්නේ. දැන් කොහොම හරි අමාරුවේ මාසෙ ගියා. වැඳගෙන ගියා ඈත තියාගෙන. අනේ ස්වාමිනී මාසෙ ගත වුණා දැන් නම් මට බෑ අමාරු. ඊට පස්සේ ඒ ගුරුවරයා කියනවා මාසෙන් පස්සේ තව භික්ෂුව සාමණේරය මං කියන එක තව පොඩ්ඩක් අහන්න කිව්වා.
තව අඩ මාසයක් ඉන්න කිව්වා. උන්වහන්සේ මේ දිවසින් යමක් දැකලා කියන්නේ. අඩ මාසයක් ඉන්න කිව්වා. කොහොම හරි දැන් පෙරත්ත කළා අඩ මාසෙ දින 5 2 තියාගත්තා. හති දෙකත් අමාරුවෙන් හිටියා. ඊට පස්සේ පොඩ්ඩම ගුරුවරයා ළඟට ගිහලා කිව්වා දැන් නම් බෑ කිව්වා. ඉවරයි සති දෙක. ඊට පස්සේ මොකද උනේ කිව්වා මේ පොඩි නම තව සතියයි තියෙන්නේ. සතියක් ඉවසන්නේ කිව්වා. තව සතියයි කිව්වා. බලන්න කී වතාවක් දැන් මේ නැවත නැවත ඉවසන්න කියලා කියද්දි මේ වචන ඉවසන් ඉන්නේ හැටි නේ පුදුමයි කියන්නේ. දැන් සාමාන්‍යයෙන් ඊතර මොකක් හරි යංගිච ගුණයක් මේ ස්වාමීන් වහන්සේගේ තියෙනවා. නැත්නම් වෙන කෙනෙක් නැගෙන මේ හරි කතාව නොබාන් තිස්සලාම සතියක් කිව්වා. පස්සේ මාසෙට ගියා. දැන් අඩ මාසයක්. දැන් ආය සතිය. මේක මේ බාලිගිරි දෝෂේ වගේ එකක් කියයි. මේක ඉවර වෙන එකක් නෙමෙයි කියලා. එතකොට කොහොම හරි ඒකත් ඉවසගෙන හිටියා. දැන් අර මාමගේ දුවට තමයි බන්දලා දෙන්න පැලෑන ගැහුවේ එතන ඒ බ්‍රාහ්මණ දෙමහල්ලු දෙන්න. ඕන්න සතියේ හරියටම සතිය ඉවරදී මහා වැස්සක් වැස්සා. ඌ ගාලා පලාතම යට වෙන මැත්තේ මේ හුලං අල්ල ලොකු වැස්සක් වැස්සා කුණාටු වගේ. අර මාමණ්ඩියේ ගිහ හදලා තිබ්බේ මේ මැට්ටෙන් හදලා තිබ්බේ ගිහ වහලෙත් දිරලා තිබ්බේ. තෙමිලා ගිහ තෙමිලා වහලෙත් කඩන් ගිලා මුළු ගේම කඩාන වැටුණා. කඩන් වැඩිච්ච ගාම අර පහුල මේ ගෙට යට වුණා. අදටත් වෙනවා. අදට ඔයක දැන් නාය ගියාට පස්සේ නාය ගියාම එහෙම මේ හොඳට ඉන්නවා මේ උදේ බත් කකා. මේ දන්නේ මොකද්ද වෙන්නේ කියලා. එක පාට පස් කන්න කඩන්න අපම එහෙමම ආයේ ගෙවල් තිබු දිහා කොයන්න බෑ. එහෙම යට වෙනවා. ඒකයි. ඉතින් මේ මුළු ගේම යට වුණා. කඩන් වැටුණා. ඒ ගෙට පස් දෙනාම යට වුණා. පුතු දෙන්නයි දුවයි අර අම්මයි තාත්තයි. ඊට පස්සේ ඔන්න දැන් ඔන්න මේ පස් දෙනා මැරුණා. මරණයට පත් වෙලා කෙලීම් අර බමුණයි බැවණි පෙරේතු වතුර උපන්න. මෙලුව පිනක් දහමක් කරේ නෑ ඉන්න කාලේ. පිනක් දහමක් කරේ නෑ. එතකොට ධර්ම මේ ශාසනය කෙරෙහි හිත පහදවා ගත්තේ නෑ. රහතන් වහන්සේලා වැඩි හිටපු යුගී. පිතක් පහදවා ගත්තේ නෑ. කෙලීම් පෙරේතු ලෝකෙ උපන්න. ඊට පස්සේ අර පුතු දෙන්නයි දියණියයි ඒගොල්ලෝ භූමාට දෙවරු වුණා. පොළොව ආශ්‍රිත දෙවරු බවට පත් වුණා. අන්න එතනේ වැඩිමල් පුතාට ලස්සන දිව්‍යමය හස්තියානාවක් පහළ වුණා පිම්බලයට. ඒ දානි දුන්නනිය හස්තියාන. ඒ තමයි නාග ප්‍රීතිවත්තු කෙනෙක්. හස්තියානාවක් පහළ වුණා. දෙවෙනි පුතාට පහළ වුණා ලස්සන මේ අස්වෙළඹුන් 4 දිනක් යොදවපු ලස්සන රතය. අස්වෙළඹුන් 4 දිනක් කියන ලස්සන අස්ව කරත්තයක් හම්බුණා. දීනියට පහළ වුණා මේ රත්තරණි රහන්සි විගය පහළ වුණා. ඊට පස්සේ දැන් මේගොල්ලෝ ආකාංශයේ දැන් අර මේ මහලු ජෝඩු දැන් ඒ බමුණයි බැමිණි. ඒ පෙරේත ලෝකෙ ඉපදිලා දැන් නන්නත්තරලා මොකක් වකර කියා ගන්න බැරුව කන්න බොන්න නැතුව ඉතින් ආකාශය යනවා. මේක තියෙනවා. ඒ බමුණාසා බැමිණි මහත් මහත් යකඩ පොළුගෙන ඕනෝන් කොටා ගනි. විශාල යකඩ පොළු දෙකක් අත්වල තියෙනවා. දැන් මේගොල්ලෝ කන්න බොන්න නැ මේ දෙන්නට දෙන්න ඒ කාලෙ ඉතින් පොරල්ලා ලින්න ඇති වෛරේ දෙන්නට දෙන්න ගහ ගන්නවා අර පොළු වලින්. කන්න බොන්නත් නැ. ඒ වැඩිච්ච යංගු ලොකු ගෙඩි සැරෝ ගෙඩි හට ගන්නවා කියනවා ඒ පිරිතයන්නේ. සැරෝ ගෙඩි හට ගන්නවා. එතකොට අර සැරෝ ගෙඩි හටලා මෝරලා අරක නිකන් බිරි ගෙඩි වගේ වෙලා ඒවා පුපුරනවා කියනවා. ලේ සැර වෙලීට එනවා කියනවා. එතකොට මේ පිරිතය කන්නේ අන්න ඒක කියනවා. ඒ ලේ සැරෝ. දෙන්න දැඩි ක්‍රෝධයෙන් ඉන්නේ කියනවා මේ පිරිතය දෙන්න. එනෝනයි මහත්තයා. එහෙනම් හොඳට තේරුම් ගන්න දැන්නත් ඉන්නෝනේ මේ දැඩි නයි වෛරයෙන් ඉන්න නෝනලා මහත්තුරු. නයි පොළුම් වගේ ඉන්නේ. මහත් එකක් වුණ නෝනක් දෙකක් තියෙනවා. නෝන තුන කියද්දි ඊට පස්සේ මහත්තයා හැරලා ගහනවා අනිත් පැත්තට. එහෙමනේ දැන් යන්නේ මේ රටාවේ. ඒගොල්ලෝගේ අනාගතේ මෙන්න මේ ක්‍රමයට යන්නේ ඉස්සරහට. ඊට පස්සේ දැන් එකිනෙක දැඩි ක්‍රෝධයෙන් පරුස වචනෙන් බැන බැන හොඳ කුණුහරුපෙන් බැන ගන්නවා කියන ඉන්න කාලේ බුරුදු කරපුවා මේ. කුණුහරුපෙන් බැන බැන ලේසරෝ බිබී සමා කියනවා මේ ජීවිතේ ගත කරන්නේ. කන්න බොන්න දෙයක් නැහැ. එකිනෙකාට ගහගෙන ලේසරෝ බොනවා කියනවා. ආදටත් මෙහෙම ප්‍රීතිය කොච්චර ඇද්ද අපි දන්නේ නැතුව. ඒකනේ.
ජීවත්වල අයිදිම කියන තෝ කනවා තෝගේ ලේ බොනවා එහෙම කියනවනේ මිනිස්සු අප්පා. ඒකනේ. එහෙම කියාගත්තොත් මම හිතන්නේ. දැන් මොකද උනේ? දැන් සතිය හරියට සතිය ගතෙදි මේ සිද්ධිය උනේ. සාමණේර ස්වාමීන් වහන්සේට මේ ඉන්න බැරි මට්ටමට ආවා. එදා අවසාන තීරණය අරන් ගියේ සාමණේර ස්වාමීන් වහන්සේ අද යනවා මම කියලා. ඊළඟ කිව්වා ස්වාමීනි ගුරුදේවයන් වහන්සේ ඔබ වහන්සේ කියපු තරම් මම හිටියා කිව්වා ඉස්සලා මට සතියක් ඉන්න කිව්වා. මට මාසයක් ඉන්න කිව්වා. අඩ මාසයක් ඉන්න කිව්වා. අන්තිමට මේ සතියක් ඉන්න කිව්වා. මම දැන් සතිය ඉවරයි කිව්වා. මට නම් දැන් ඉන්න බෑ කිව්වා. දැන් මම යනවා කිව්වා. ඊට පස්සේ කිව්වා සංකීච්ච මහරහතන් වහන්සේ කොහොඩක් ඉන්න රෑවෙනකන් අද රෑවෙනකන් ඉන්න කිව්වා බලා ගන්න පුළුවන් කිව්වා. පොඩ්ඩක් ඉන්නකො රෑවෙනකන් කියලා. බලා ගන්න පුළුවන් එහෙම දැන් එහෙම එකක් කියද්දි උන්වහන්සේ නතර වුණා. පොඩ්ඩක් ඉන්න කිව්වා. එදා හිර අවරට ගිය කල්ලි කලූර පක්ෂේ මේ අමාවක පොයේ දවස කියනවා. අමායක පොයේ දවසේ සාමණේරයන්ගේ අතින් අල්ලගෙන සංකීච්ච මහරහතන් වහන්සේ බරණැස සිසුපතනාරාමේ මේ ආරාමේ පිටිපස්ස කියන්නේ මේ මොකද්ද විහාරයේ පිටිපස්සෙන් ටික දුරක් එකරන් ගියා කියනවා. කැලේ පැත්තට වෙන්න වගේ අතින් අල්ලගෙන ගිහිල්ලා මේක තැන ගිහලා හිටගත්තා කියනවා. එතකොට ඒ වෙලාවේ අර දිව්‍ය පුත්‍රය හුදෙන්නයි අර දිව්‍ය අංගනාවයි ඒගොල්ලෝ දේව සමාගමයට යන ආකාශයෙන් අර තුන් දෙනා පුතු දරු තුන් දෙනා එතකොට දේව සමාගමයට යනවා. එතකොට අර අම්මයි තාත්තයි නපුරුකම් කරපු දෙන්න ඒ දෙන්නත් යකඩ පුළු වරන් පිටිපස්සේ යනවා කියනවා ගහමරාගෙන ඒ දෙන්න. ඒ වෙලාවේ සංකීච්ච මහරහතන් වහන්සේ ඉරිදියක් කරනවා. ඉරිදියක්. ඉරිදියක් කළා පෙන්නනවා. ආ බලන්න කියනවා. අර යන්නේ අහසේ. බලන්න කියන පොඩ්ඩක්. ඊට පස්සේ මේක තියෙනවා. මේ ඔවුන්ගේ දෙමාපියෝ පොළු ඔසවාගෙන අතිසේ පරුස වචන කියමින් කළු පැහැ සිරුරින් යුතුව අවුල්ව ගිය හිස කෙස් ඇතුව හිස කෙස් සහ රැවුල් ඇතුව දැවුණු තල් කඳන් හා සමානෝ වැගිරුණු ලේ සැරිව ඇතුව ලේ සැරව ඇතිව ඉතා පිළිකුල්ලෝ එකිනෙකා ලූ බැඳ යත් අන්න බලන්න මේ දැවුණු කණු වගේ කියන කට්ට කළුවේ කියන්නේ දැවුණුකම කඳන් වගේ කියන කේස් රැවුල් වැවිලා කියන ඊළඟට ශාරීරියේ ලේ සැරව වැගිරෙනවා කියනවා. අර දෙවරු පිටිපස්සෙන් තමයි මේ යන්නේ. පරුස වචන කිකි බැන බැන යනවා කියනවා. ඊට පස්සේ උන්වහන්සේ ඉරිදී කළා බලන්න සාමණේරයෙ. අඳුරනවා දැව්වා. දැන් මේ සාමණේරයන් ගෑ සුඩු ගිය මොකක්වත් දන්නේ නැහැ. ඊට පස්සේ කිව්වා එහෙනම් මන් නම් දන්නේ නැහැ කොයි කවුද කියලා. කතා කරලා අහන්න කිව්වා. කතා කරලා අහන්න කිව්වත් දන්නේ නැත්තා. ඊට පස්සේ මේ සාමණේරය දැන් නිකන් පුදුමයට පත් වෙලා දැන් මේක අද්භූත සිද්ධියක්නේ. පුදුමයට පත් වෙලා අහනවා. සියල්ලන්ට පළමුව දවලු ඇතු පිටින් එක් දෙවියෙක් කියයි. දවල හස්ති රාජය තමයි අර ලොකු පුතාට පහළ වුණේ. සුදු පාට ඇතා. දිවීමේ අස්තිය. අස්වැලඹුන් නෙදූ රියකින් තව දෙවියෙක් මැදින් යයි. අස්වැලඹුන් නෙදපු ලස්සන රතයක් ඒ දෙවැන්නට පහළ වෙලා. එයා මැදින් යනවා. දස දිසාවන් සිය ප්‍රභායෙන් බබළුමින් දීප්තිමත් වූ දිව්‍ය කන්‍යාවක් සිවිහනකින් පසුපසින් ගෙන යයි. ලස්සන රන්සි රන්සි ගේකින් දිව්‍ය කන්‍යාවකුත් මේ යනවා කියලා. ඊට පස්සේ අර පිරිසකින් අහනවා අර පෙරේතයන් දෙන්නගේ පොළුමුගුරු ගත් අත්‍යතිව හැඬු මුහුණින් යුක්තව පොළු පහරවල් වලින් තැනින් තැන තුවාලුණු ශරීරය ඇතුව තොප දෙදෙන එකිනෙකාගේ ලේ බොන්නහුද මිනිසුන් වශයෙන් සිටි කල තෙපි කුමල අකුසල කර්මයක්ද කරගත්තේ අහනවා මේ මිනිසුලු දැන් බලන්න මේ පොළු මුගුරු අරගෙන එකිනෙකාට පහර දීගෙන ලේසරව හලාගෙන මේ ලේසරවද බොන්නේ මිනිසුලෝකෙදි මොකද අපේ කරගත්ත කර්මය කියලා ඊට පස්සේ කියනවා දැන් සාමණේරයන් ওই ප්‍රශ්නේ අහුවට පස්සේ අර ජෝඩුව කියනවා පෙරිත ජෝඩුවද සාමණේරයන් වහන්ස ඔය යන්නේ ඉස්සලා ලස්සන දෙවි කෙනෙක් සුදු පාට ඇතෙක් පිටේ දිව්‍ය අනුභවයෙන් යුක්තව ඒ අපගේ වැඩිමල් පුතා කියනවා ඒ අපගේ වැඩිමල් පුතා කියනවා ඔය දාණෙ දීලා කියනවා සැපවත් වෙලා තියෙන්නේ දාණෙ දීලා බලන්න කියනවා ඒ අපේ වැඩිමල් පුතා
වේගවත් ගමන් ඇති වෙළබුන් සිව් දෙනකින් යෙදුවා වූ අස්ව රථේ යම් දෙවි කෙනෙක් දෙවෙනුව ගමන් කරයිද වේගවත් ගමන් තියෙනවා කියන අර අස්ව රථේ වෙළබුන්ට වේගවත් ගමන් තියෙන මේ අස්ව වෙළබුන් හතර දෙනෙකුතු අස්ව රථේ යම් කෙනෙක් ඔය මැදින් ගමන් කරනවාද ඔය ආනුභාවය ගැන යන දිව්‍ය පුත්‍රය අපේ බාල පුතා කියනවා ඒ ජෝඩු පෙරේත ඔහුත් මසුරුකමින් තොරව දන් දීලා කියන ඔය දිව්‍ය සැප සම්පත් ලැබුයි ඊළඟට කියන ඔය බලන්න තුන්වෙනියට යන්නේ මුව දෙනක් වගේ ලස්සන ඇස් තියෙන රත්තරන් රන්සි විගෙන් යන්නේ ලස්සන දෙවිගණක් බඳු දිව්‍ය කන්‍යාව ඇයි කවුද කියලා දන්නවද ඕතමෝ අපගේ බාල දියණියයි ඒ අපි බාල දුව කියනවා ඇය තමාලත් කොටසින් භාගයක් දන් දී ඒ පිණින් සුවපත් වී සතුටු වී කියනවා තමන්ට හම්බෙච්ච කැම පිඟානේ භාගයක් දීලා ඒ දුව එතකොට බලන්න මේ දක්ෂිනාරු උතුමන් කිරි සුවල්ප මාත්‍ර දෙයක් දුන්නට පස්සේ මේකේ විපාකය කොහොමද භාගයක් දීලායි ඊට පස්සේ කියනවා මොහු පෙර මිනිසත් බැහුවේදී තුන්රුවන් කිරි පාන්සිට ඇතුව මහන බමුණන්ට දන් දුන්නා වූ මේගලු තෙරුවන් කිරි පැහැදිලා ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන් දුන්නා කියනවා අපි මසුරු සිත් ඇතුව මහන බමුණන්ට අගෞරව කළෙමු අපි මසුරු සිත් ඇතුව ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට අපි බැන්නා නින්දා පාත කරලා දන් දෙදී අපි ගරා කළා කියනවා අපේ දරුවන් දැන් දන් දීලා දිව්‍ය සැප විඳිනවා අපි නිකන් අවුවේ දාපු බටගස් වගේ වීල්ලා ඉන්නේ කියනවා කන්න දෙයක් නැතුව අපි සාගින්නේ පිපාසයෙන් දෙවි දෙවි ඉන්නේ කියනවා අපි එකිනෙකාට පොළු මුගුරු වලින් ගහගා අපි ලේසරෝ බිබී මේ ජීවත් වෙන්නේ අපිට තිත්ත වෙලා තියෙන්නේ කියනවා ඊට පස්සේ කියනවා ඒ දැන් අර සාමනේ රහනවා එතකොට ඔයගොල්ලෝගේ ආහාරය මොකක් වගේද කොහොමද නිදාගන්නේ මොකද්ද මේ ජීවිතය කියලා ඊට පස්සේ කියනවා සුවල්ප නෝ ආහාරා භෝග සම්පත් ඇති කල්ලි අපි පින් කරපු නැති නිසා බිබඳු දුර්භාග්‍ය දුකකට පැවරුණා කියනවා මේ වගේම අපි වගේ නොදන්නා මිනිස්සු තමන්ට තියෙද්දී දන් දෙන්නේ නැතුව පරලෝකෙට ගිහිල්ලා අපි වගේ පිරිතු වෙලා විලාප තියෙද්දී දුක් විඳිනවා කියනවා මේ තියෙද්දී දන් දෙන්නේ නැතුව මට මතකයි ওই බුද්ධ දේශනාවේ උපමාවක් තියෙනවා හොඳට තියෙන මිනිස්සයාට දාන්න දෙන්නේ නැතුව මසුරුකමෙන් ඉන්නවනම් ඒක රකුසි කරගත විලක් වගේ කියනවා ඒ රකුසේ කරගත් විලක මිනිස්සුන්ට කවුදක්වත් වතුර ටිකක් බොන්න හම්බෙන්නේ නැහැ. ඒකේ නාන්න හම්බෙන්නේ නැහැ. පරිභෝජනය කරන්න හම්බෙන්නේ නැහැ. රකුස අරගෙන ඉන්නේ. ඒ වගේ කියනවා මසුරුකම. ඊට පස්සේ කියනවා යම් මිනිසෙක් භෝග සම්පත් ලබාගෙන තමනුත් අනුභව නොකරන්නේද, පිණුකුත් නොකරන්නේද, ඒ සත්‍යෝ දුක් විපාක ගෙන දෙන පව්කම් කොට පරලොවේදී සා පිපාසාවේ මඩනා ලදුව ප්‍රේත ලෝකේ බොහෝ කල් දුක් විඳිත් කෙලවරක් නැතුව ප්‍රේත ලෝකේ දුක් විඳිනවා කියන මේ බොහෝ කොට සම්පත් තියෙද්දි දන් නොදීපු අය. ඊට පස්සේ කියනවා මේ දන දාන්නේ කියන්නේ වෙනස් වෙන සුළු දේවල්. මේවා හරි ඉක්මනට වෙනස් වෙලා යනවා. මේවට ලෝභකම් කරලා වැඩක් නැහැ. මනුෂ්‍ය ජීවිතේ බොහෝම පුංචි කාලයයි තියෙන්නේ. නුවණැත්තෝ මේ දන දාන්නේ වල අනිත්‍ය දැනගෙන යහපත් දේම කරන්න ඕනේ කියනවා. ධර්මයේ දක්ෂ යම් මිනිසෙක් මේ කරුණු හරියට දැනගත්තොත් නම් ආන් ඊ මිනිස්සු ඒ අරහත් වූ බුද්ධ ආදී උතුමන්ගේ වචනේ අහලා දන් දීමේ නම් ප්‍රමාදයටපත් වෙන්නේ නැහැ කියලා. ඒකලා කියනවා අනේ පින්වත් සාමණේරේ අපි මේ ඔබ වහන්සේගේ නැන්දයි මාමයි දෙන්න කියනවා. ඒ හිටපු සහෝදරයෝ තමයි කියනවා අර ඒගොල්ලෝ දෙවියන් අතට උපන්නා කියනවා. අපි නැන්දයි මාමයි දෙන්න කියනවා. බලන්න කියන අපට වෙච්ච විපත. තිරම් මෙසේ සාමණේරයන් විසින් විචාන ලද ඒ ප්‍රියතු මේ සියලු පවත් කියා අපි ඔබ වහන්සේගේ නැන්දා හා මාමාවරුන් වෙමු කීය. මේ සිද්ධිය ඒ කිව්ව තමයි අර සාමණේරයන් ගෑස් ඇරුණා. සංවේගයටපත් වුණා. ඒ වෙලේම සංකේච මහරතන් වහන්සේ ළඟ මේ උන්වහන්සේගේ මේ පාද ළඟ වැටුණා. වැඳ වැටුණා. එදා තමයි තේරුණේ ගුරුවරයා තමන්ට හදලා දීපු යහපත. එවලෙම තමන්ගේ ගුරුවරයාගේ සිරිපතුල් ළඟ වැටුණා. දෙපතුල් ළඟ වැඳ වැටලා කියනවා ස්වාමිනී ඔබ වහන්සේ මට යමක් අනුකම්පාවෙන් කළ යුතුද? ඔබ වහන්සේ හරි කරුණාවකින් මට ඒ දේ කළා කියනවා.
ඒ කාන්තේ මම මහා අනතුරකට වැටෙන්නේදී ඔබ වහන්සේ කියනවා මාව පමා කර කර පමා කර මාව මේ අනතුරෙන් බේරුවි. ස්වාමීනි මට දැන් ගිහි ජීවිතෙන් පළක් නැහැ. මම මේ සාසන බ්‍රහ්මචර්ය වේදී වාසය කරන්න ඕන. මට තවත් අමුතුවෙන් ආය පාඩමක් ඕනේ නැහැ කියලා. ඊට පස්සේ සංකීච්ච මහරහතන් වහන්සේ සාමණේර ස්වාමීන් වහන්සේ උන්න භාවනාව කියලා දුන්නා. ඒත් ඒ දැන් කලින් ඒ හිටපු මට්ටමේ ධර්මයක් අහන්න සූදානම් නැහැ ඊත. ඒකයි. දැන් ඕන ධර්මයට හිත විරුතු නැයි සංවේගය හැටගත්තානේ. එහෙනම් මේ ධර්මයේ විරුතුන එක තැන තමයි අපේ හිතේ සංවේගය හැටගැනිල්ල. මේ නිසා බුදුරයන් වහන්සේ දේශනා කළා දෙනවා සංවේග විය යුතු කරුණේ සංවේගයට පත් වෙන්න කියලා. ඒකලා නූණින් සලකා වීර්ය කරන්න කියලා. ඊට පස්සේ මොකද වුනේ? ඕන භාවනා කමටහන දුන්නා. සුළු කලෙකී රහත් වුණා මේ ස්වාමීන් වහන්සේ. එහෙනම් රහත් වෙන පින්බලේ ඇතුලේ තිබුණ පහනක් දැල්වි තියෙනවා වගේ. එතන බණ්ඩ රහතන් වහන්සේ දැකලා ඒ ගුරු ගෞරවයට කීකරු වෙච්ච එකට බලන්න. ගුරු රැග වචනේට. මේ ගුරු රැග වචනේ කීකරුවිල්ලෙන් තමයි සම්පූර්ණයෙන් මේ රැකුනේ. ඊට පස්සේ ශාසනය දිනු කරන තින සියලු කුසල් දහම් දිනු කළා. සියලු කුසල් දහම් දිනු කරා. ඊට පස්සේ උන්වහන්සේ නොබෝ කලකින් රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඊට පස්සේ සංකීච මහරහතන් වහන්සේ බුදුරයන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ විස්තරය කිව්වා. ඊට බුදුරයන් වහන්සේත් මේ සිද්ධිය මුල් කරගෙන අර්ථෝපත්ති කරගෙන ධර්ම දේශනා කරන බොහෝ දෙනා මාර්ගඵල ලැබලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ වගේ අපට තේරුම් ගන්න තියෙන්නේ එකක් තමයි මේ ගුරු ගෞරවය කියන එක මේ බුද්ධ ශාසනයේ පිහිටක් ලබා ගන්න ඕන කෙනාට තියෙන අංක එකේ ප්‍රධානම ගුණයක්. ගුරු ගෞරවය කීකරුකම බලන්න මේ ගුරු ගෞරවයෙන් කීකරුකමෙන් ආරක්ෂා වෙච්ච හැටි. ඒ කාලේ දැන් ඒ කාලේ සාමාන්‍ය බුද්ධ ශාසනයේ ඉදලා තියෙන මේ ගුරු ගෞරවයේ මේ ගුරුරයාට ජීවිතේ පූජා කරනවා කියනවා. ගුරුරයාට ජීවිතේ පූජා කරනවා බලන්න අඟුලිමාල මහරහතන් වහන්සේ මේ ගිහි කාලේ ගුරුරයා වෙනුවෙන් ජීවිතේ පූජා කළානේ. මේ ඇඟිලි දහස කපන්න සූදානම් වුණානේ. ජීවිත පරිත්‍යාගයෙන් මේ අභියෝගي බාරගත්තේ. ඒතර ගුරු ගෞරවය ඒතර හිම ගුරු ගෞරවයක් තිබ්බ අඟුලිමාල සාතුරුන් වහන්සේගේ වචනේ කොහොම ගෞරවයක් තියෙන්නේ නැද්ද? ඊට පස්සේ අඟුලිමාල සියලු අකුසල් දුරු කළා. සියලු කුසල් ඉපැද්දුවානේ. ඒ ගුරු ගෞරවයේ තිබ්බ එක්කෙනා නිකන් වලා පටලින් මිදුණු සඳ මණ්ඩල වගේ කියනවා. අකුසල් දුරු කළා, කුසල් වර්ලා අරහත් වෙටපත් වෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි මේ උතුම් ධර්මයේ ඔබ අහලා හොඳට මේකෙන් තේරුම් ගන්න කල්යාණ මිත්‍රය අසුරී වටනාකම ගුරු ගෞරවයේ කියන එක මොනතරම් පිළිසරණක් හදලා දෙනවද කියලා. ඉතින් මේ වගේන් තමයි අපිට බුදු සාසනේ පිහිට පිළිසරණ හදා ගන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි හැම සිළු දෙනාට කල්යාණ මිත්‍රය අසුරී උතුම් රැකවරණය සලසාගෙන ගුරු ගෞරවයම පිළිටු කරගෙන ගෞතම බුදු සාසනය තුල උතුම් පිළිසරණ සලසා ගන්න දුර්ලභ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. අද අපි අහපු අපේ පෙරණි බණ කතාව තුළ අන්තර්ගත වුණු දේවල් බොහොමයි. ඔබ මුලින් ඉඳලා කතාව හොඳට අහගෙන හිටියා නම් ඔබට තේරෙන්න ඇති මේක ලොකු භයානක අනතුරක් පිළිබඳව තැන් තැන්වල හොඳටම විවරණය වුණා. එක පැත්තකින් අපට සංඝානුස්සතිය වඩන්ට ලැබුණු කතාවක්. තව පැත්තකින් මහ භයානක තත්ත්වයක් පිළිබඳව බොහෝ කරුණු කාරණා කියවුණා. එදානම් සංකීච්ච මහරහතන් වහන්සේ ඉරිදීකින් අර සාමණේර ස්වාමින් වහන්සේට මේ සියල්ල පෙන්වලා දුන්නා. අද අපිට එහෙම කවුද පෙන්වලා දෙන්න ඉන්නේ නේද? හැබැයි අදටත් සත්පුරුෂ ගුරුවරු ඉන්නවා. ඒ නිසා ගුරු ඇසුර ලබලා අපට පින කුසලයේ දියුණු කරගන්න තාම මඟ විවර කළ තියෙනවා. ඒ tie නිසා මේ සම්මා සම්බුදු ශාසනයේ ප්‍රතිඵල නෙලාගන්ට මේ කාලෙත් හොඳම කාලයක්. මේ ගැන අපට මනාකොට අද කියා දුන්නු ස්වාමින් වහන්සේට උතුම් ධර්මාවබෝධ වීම පිණිසම මේ ධර්ම දානමේ පින උපකාර වෙත්වා. සාදු සාදු සාදු. අපේ පැරණි බණ කතාවක් අපි ලැබෙන සතියත් අහමු. මේ වගේම අපට වීරිය ඇති කරගන්න, ශ්‍රද්ධාව ඇති කරගන්න බොහෝ උපකාර වෙයි. නමෝ බුද්ධාය.